තු අය ඊළඟ සෝදවලට වගේ අනිදොර අයින් වුණා කියලා හරි අනිදොර කීප දෙනෙක්ම කියනවා මේ අපි ඉල්ලා සුනේ නැහැ මේක බොරුවක් කියලා සුදු බලව මාත්‍යා කියන්නේ බොරුවක් කියලා ඒ කියන්නේ සම්දාන දුරයි ප්‍රශ්න දෙලා කියලා නේද නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ දැන් මම එමෙතිකමින් අයින් වුණේ මීට මාස ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ සුදර්ශනී ෆර්නැන්ඩෝ එමෙතිකමින් අයින් වුණා ඊට පස්සේ තාම එමෙතිකම දුර අයින් වුණා ඒ තුමා ඒ ප්‍රකාශය කරලා තිබුණේ මම හිතන විදියට මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් මත ඉල්ලාසුන අය මධ්‍යම කාරක සභාව රැස් වුණොත් අපි ඉල්ලාසුන බලාගෙන හිටියායේ ඒ අනුව අපි ඉල්ලාසුන කියන කාරණයක් මේ කෙසේ වෙතත් මෙවැනි සමහර ප්‍රකාශවල තියෙන වචන දෙකක් අල්ලගෙන අපේ පක්ෂය බෙදන්න උත්සාහ කරන අයට මම කියන්න ඕනේ පහුගිය මාස 6-7 තුලම UNP එක උත්සාහ කරේ ඉතින් මහින්ද මහත්තයා වෙනම ඉල්ලනවා කියන්න කැන්ද කොලෙන් ඉල්ලනවා කියන්න ගංජා කොලෙන් ඉල්ලනවා කියන්න ඒ මොනේ නැහැ පස්සේ බුලත් කොලෙන් ඉල්ලුවා ඊට පස්සේ මෛත්‍රී පිළයි මහින්ද පිළයි හදාගන්න උත්සාහ කරා ඒක හරි ගියෙත් නැහැ අපි කන්දානේ පක්ෂණක ඔක්කොම ගිහිල්ලා මෛත්‍රී පාලසිරිසල් මහත්මයාට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය බාර දුන්නා එතුමා ජයෙන් ජයම මේ වගේ ප්‍රාර්ථනා කරන කිරිපත් උත්කාල අපි එළියට ආවේ ඒ නිසා දැන් මේ වෙනකොට අපේ අපි පැහැදිලි අපිට අනාගතයට සහතිකයක් මෛත්‍රී පාලනයක් කියන ඒ තැනට තමයි අපි රට ගමන් කරමින් ඉන්නේ. ඊ අධිකර ජනාධිපතිතුමා අහිරව ජනාධිපතිතුමා එක්තරා මාධ්‍ය ආයතනයකට කිව්වා මට කිසිම ප්‍රශ්නයක් නැහැ මට මෛත්‍රී පාලන සිසිල් මැතිමත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් මුත්තාම හොඳින් කියන කාරණේ එතුමා ඊයේ එක්තරා මාධ්‍ය ආයතනයකට කිව්වා. ඒ නිසා අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ UNP එක ඇතුළේ. මේ වෙනකොට මම දන්නවා මැති ඇමතිවරු කීප වෙනෙක්ම කැන්වස් කරනවා UNP මන්ත්‍රීවරු අතරේ විපක්ෂ නායකකමට සුදුස්සා සජිත් ප්‍රේමදාස. එහෙනම් ප්‍රශ්නේ මතුවෙන්නේ අපිට නෙවෙයි. ප්‍රශ්නේ මතුවෙන්නේ 18 වෙනිදා වෙනකොට විපක්ෂ නායකකමට සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පාර ඉදිරිපත් වෙනවා. රණවීර කුමාර මහත්මයා පරාජය කරනවා. නෑ නෑ මම කියන හදන්නේ ශ්‍රීලංක සුමති බාල මහත්මයා කියපු කාරණ ප්‍රකාශය මත ඉඳගෙන අපේ පක්ෂයේ ඇතුලේ ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් ශ්‍රීලංක සුමති මහත්මයා ප්‍රකාශය තුල එතුමා ඉල්ලාස් වෙනවා කියන දෙකම එතුමා මධ්‍යම කාරක සභාව පිළිබඳවත් ප්‍රකාශයක් කරයි කියලා මට එතුමා දැනුම් දුන්නා. ඉතින් මේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව අනුව පත්වෙච්ච නිසා මධ්‍යම කාරක සභාවක් නැවත රැස් කරන්න ඉල්ලීමක් කරා මහින්දමරුවේ එතුමා මෙවැනිම පොදු සාකච්ඡාවකදී ඒ අනුව මේ මධ්‍යම කාරක සභාව රැස් වීමෙන් පස්සේ ඉල්ලාස් වෙනවා කියන කාරණේ කිව්වෙ එතුමා කියන්නේ. එහෙම කියලා මේ දැන් ශ්‍රීලංක සුමති බාලවත් ඔබතුමා UNP එකට අරින්න උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒක ත්‍රිලංග සුමති පාර්ලිමේන්තුමා මේ වෙලාවේ මැති වෙන අපේක්ෂකට ඉන්න තත්වයේ තුල එතුමාට කරන ඊතර ලොකු සාධාරණයක් නෙමෙයි. නෑ නෑ ඔබතුමාගේ පත්‍රයේ මම දැකලා හෙඩ්ලයින් එකේ තිබුණා මේ ප්‍රශ්නේ දාලා. මට ඒක මාධ්‍ය ඒක භාවිත කරන විදිය මම දුස්සම ගරු කරනවා තමයි ආසල භාවිත කරන විදියට. හැබැයි මම මේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට ත්‍රිලංග සුමති පාර්ලිමේන්තුමා හෝ වෙනත් කිසි යම් කෙනෙක් කරන ප්‍රකාශයක් භාවිතා කරගෙන අපේ පක්ෂය තුල සන්දානය තුල ભેදයක් තියෙනවා කියලා කවුරු හරි කියන උත්සාහ කරනවා නම් එහෙම එකක් නැහැ කියන කාරණේ. ඒක මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට සහ එක්සත් ජනතා නිදහස් සන්දානයේ මැතිවරණ සභාපතිවරයා හැටියට. දැන් ඒක උන්නස පිළිගන්න එපේ. මම ඔහුත් එක්ක මාස ගානක් එකට වැඩ කරන නිසා. ඒක තමයි ඇත්ත කතන්දරේ. අනිත් කතන්දර ඔක්කොම අතුරු කතන්දර. මම පෙරේදා කරු ප්‍රවෘත්ති සාකච්ඡාවට පිළිතුරක් හැටියට ඒ මා මිත්‍ර හරින් ප්‍රනාන්දු මැතිතුමා බදුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා කියලා තිබුණා මේ වස කෑන් දෙකක් අරන් ඇවිල්ලා මට වස නාන්නත් පුළුවන් කියලා. හැබැයි එතුමාත් අනුගමනය කරලා තියෙන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එතුමාගේ පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මැතිතුමාගේ ක්‍රමවේදයමයි. අපි මතු කරපු ප්‍රශ්න වලට උත්තර නැහැ. එතුමා කියලා තියෙනවා එතුමා වැලි කෝටා දුන්නේ නැත කියලා. මංගාව තියෙනවා 2015 පෙබරවාරි 25 එතුමා ලියනවා ලියුමක් පළාත් විදම් කොමසාරිස් කාර්යාලය බදුල්ල නව වැලි කෝටාවක් ලබා දීම. මේ තියෙන ලියුම පිටපත් මයංගන මැතිවරණ කොට්ටාෂයේ අයත් මහවැලි බී කලාපයේ ගිරාඳුරු කෝට්ටේ කොට්ටාෂය හා මයංගන රිදීමාලයද්ද ප්‍රාදේශික කොට්ටාෂය තුල නව වැලි කෝටාව ලබා දීම මයංගන ආසන එක්සත් ජාතික ප්‍රධාන සංවිධායක හා ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනරත්නතුමාගේ අනුමැතිය මත ලැබෙන වැලි කෝටා ඉල්ලුම්පත් පමණක් ලබා දීමට කටයුතු කර දෙන්න මෙන් ඉල්ලමි.
හරින් ප්‍රනාන්දු ප්‍රධාන අමාත්‍ය උපලස බදුල් තවුනාසල මතකදී අපේ ආණ්ඩුව තියෙන කාලේ මේ අගමැතිතුමා නෙවෙයි අගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා ලිපියක මේ අසනක් ගහලා මොකද කරා කියලා අගමැතිතුමාව මහා පරිමාණයේ මේ මද්ද්‍රව්‍ය වංචාකාරය කරා දැන් මේක මේ හරින් ප්‍රනාන්දු මහත්මයාගේ ලේකම් නෙවෙයි මේක වැලිසුදාම අස්සම් කරන්නේ හරින් ප්‍රනාන්දු මහත්මයා අස්සම් කරන්නේ ලිපිය ලියන්නේ බලද්ද කොරසාරස්තුමාට 2015 පෙබරවාරි 25 එතුමා ඉල්ලාස් වෙනවා කියන ඒවා මම වැඩි ගණන් ගන්න නැත්තේ මේ එතුමා මීට පෙරත් කිව්වා ඉල්ලාස් වෙනවා කියලා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නාමයෝදරා දුන්නොත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්ද ඉල්ලන බුලත්කොලෙන් එතුමා දේශපාලෙන් විශ්‍රාම අරගෙන සියලුම එක්සත් ජාතික පාක්ෂයෙන් විශ්‍රාම යන්න කියලා කියනවා ඒක උනේ නැහැ ඉතින් එතුමාට මම කියනවා එතුමා පොඩි මල්ලි කෙනෙක් මට වඩා පොඩක් බාලයි එතුමා ඊයේ කරේ වස බාල්දියක සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගත් වගේ වැඩක් මූණ පේන්නේ නැහැ හැබැයි වස බාල්දියක ඔළුව දාගෙන ඔළුවෙන් හිටගත්තොත් සරමක් ඇඳ මොකද වෙන්නේ එතකොට එතුමාගේ නිර්වත ඔක්කොම පේනවා ඒ නිසා මේ කරේ ඒ වගේ වැඩක් ඉතින් මේ මේකෙන් බොහොම කිපිලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය තරහා ගිහිල්ලා තියෙනවා හැබැයි ඒ තරහා ගිහිල්ලා දෙන ප්‍රවෘත්ති සාකච්ඡාවලදී කරන්නේ තව තවත් අනාගන්නේ තව තවත් අල කරගන්න එක. අපි කියන්නේ අපි අහපුවට උත්තර දෙන්න. මේ එහෙම නැතුව වෙන වෙන කතා කියන්න එපා. නිලාන් පෙරේරා වස වස වලින් ආණ්ඩු උනේ. දැන් මාස 8ක් ඉවෙන්පි ආණ්ඩු. තාම ඉවෙන්පි ආණ්ඩු. දැන් තමයි මේ නිලාන් පෙරේරා තොරෙක් කියලා ඉපත් පදම වතාවට කිව්වා. මගේ දේශපාල දේවිදේ අවුරුදු 26ක් පළවෙනි වතාවට ඊ හරිම ප්‍රාණ මහත්මයා නිලාන් පෙරේරා තොරෙක් කියලා. දැන් මාස 8ක් ඔයගොල්ලන්ගේ ආණ්ඩු තියෙන්නේ. මට හොරා කියලා මේ වැලි වැලි කොල්ලෙන් ගැලවෙන්න බෑ හරින් ප්‍රනාන්දු මහත්තයා මට හොරා කියලා හයිවේ රොබරියෙන් රයිල් විකසි මහත්තයාට ගැලවෙන්න බෑ මට හොරා කියලා මහා බැංකු කොල්ලෙන් අගමැතිතුමාට ගැලවෙන්න බෑ මට හොරා කියලා පාතාලයේ අයත් එක්ක සම්බන්ධකම් තියාගෙන මැතිවරණ ව්‍යාපාර සම්බන්ධ වුණා කියන කාරණේ රවි කරුණානායක මහත්මයාට ගැලවෙන්න බෑ මට හොරා කියලා මංගල සමරේ මහත්තයාට අලුතෙන්ම හඳුන්ලා දුන්නු මැතිවරණ ක්‍රමයේ වෙච්ච ලොතරැයි සූදු මැතිවරණ ක්‍රමයෙන් ගැලවෙන්න බෑ. ආවෙති මෙති යටම යටම පාග වාකි කියවන්න. මෙම ජන හමුවට සහභාගී වන වාසනාවන්ත පාක්ෂිකයන් අතරින් දස දෙනෙකු කුසපත් ඇදීම මගින් තෝරා වටිනා ත්‍යාග පිරිමැනීමට කටයුතු යොදා ඇති හේයින් පාච් සඳහන් කොටස සම්පූර්ණ කර එදින ඒ සඳහා තමයි පෙට්ටියට බහලන්න. මම මේ අටකොටස පෙන්වන්නේ නැහැ මීඩියාකට මොකද මේකේ යාගේ නම්බරේ තියෙන. ඒක මම යා ප්‍රසිද්ධ දුන්න වෙනවනේ. නිකන් ෆ්‍රී ෆ්‍රී මන ප්‍රසිද්ධ දෙන්න ඕනේ නෑ යාට නන්දන සෙල්ලේවා කියලා කියන මේ ආර්දන කරන්නේ ඉතින් මේ මේ අලුත්ම මැතිවරණ සූදු ක්‍රමය මේ කවුද මේ ලංකාවේ කළු සුදු කරපු එක්කෙනා පිටරට ගිහිල්ලා ලංකාව කළු සුදු කරපු කෙනා පිටරට ගිහිල්ලා මෙන්න කළු සුදු බොරු කෙනා මේ ඡන්ද කරන හැටි ඡන්ද ලොතරැයි සූදුව කඳුල්ලා දිලා තියෙනවා ඉතින් අපි ඉදිරිපත් කරේ මේ චෝදනා පහ ඒවට උත්තර දෙන්න වෙනේ උත්තර දෙන්න නෑ නේද වෙනේ උත්තර දුන්න වෙනේ වට උත්තර දෙන්න ගිහිල්ලා මඩින් එන්න ගත්තොත් මොකද වෙන්නේ වෙන්නේ අර වහ බාල්දිය වහ කෑන් නෙමෙයි වහ බාල්දියක සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගත්තු වගේ වැඩක් වෙන්නේ